දෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සුදු බුදුරැස් වෙහෙදෙන උතුම් දලදා සමිදු වැඩ සිටින මේ පින්බර දෙරණේ කොළඹ පුරවරයෙන් මුළු සිරිලකට මුළු ලෝකයටම දම් රසය බෙදා දෙන බෞද්ධ රූප වාහිනී නාලිකාව ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ පටිගත කෙරෙන කුරුණෑගල ශාඛාවේ ධර්මදේශනාව අපි මෙලෙසින් ආරම්භ කරන්නට සෝදානම් වන්නේ අද මේ දේශනාව පවත්වන්නට සිදු කළා වූ ආරාධනාවෙන් දම් සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ හිඳින පූජනීය දේවාලේගම විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු සාදු 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 අද මේ පින්කම වෙනුවෙන් පිරිස සහභාගී නොවුවත් නිවසේ සිට බියතුම් වූ දේශනාවට සහ සම්බන්ධ වෙමින් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ගොඩවෙල පොල්ගෙවල පදිංචි සාම විනිසුරු විශ්‍රාමික පොලිස් පරීක්ෂක WM කනුවරත්න මහත්මයා එවැගේම විශ්‍රාමික හෙද අධ්‍යක්ෂ RMW මණිකේ රත්නායක මහත්මිය පොතුනුවන් මොක්ෂ සහ ලේලිය ඖෂධී කුරි පොත්ත පොතුහැර පදිංචි RM සෝමාවතී මහත්මිය දැනට අසනීපෙන් පසුවන බව සටහන් වෙනවා. ඒ ඇතුළු දරුවන් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. එහෙමනම් දේශකයන් වහන්සේට මා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් වූ දේශනාව මෙතන සිට පවත්වන්න. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමේ භික්ඛවේ අසමයා පධානාය කතමේ පංච සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් අපි සූදානම් වෙන්නේ ලෝතුරු තථාගත ශ්‍රී සද්ධර්මයෙන් දහං බිඳක් ශ්‍රවණය කිරීමට ජීවිතයට ලැබෙන උතුම්ම ලාභේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ජීවිතයේ තිබෙන භයානක ඉරණම මේ සත්‍යා කර්ම රැස් කර කර යන එක ජීවිතයට වඩා භයානක ඉරණමක් ඇත්තේ නැහැ. තියෙන භයානක ඉරණමට තමයි සත්‍යා දැම්මේ මූණ දීලා සිටින්නේ. අනාදිමත් කාලයක පටන් මේ දීර්ඝ සංසාරයේ සත්‍යාට වැරදුණියයි වැරදුණී කර්ම රැස් කිරීමමයි. ඒ කර්ම රැස් කර කර රැස් කර කර රැස් කර කර යන සත්වයාට දීර්ඝ සංසාරයක් සකස් වුණා. කයින් අකුසල් කරනකොට වචනයෙන් අකුසල් කරනකොට හිතින් අකුසල් කරනකොට සංසාරේ මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සක්‍රිය වෙනවා. සක්‍රිය වෙනවා කියලා කියන්නේ දිගින් දිකට සත්වයා මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යනවා. මේ පවතින සෝචනීය ඉරණම අවබෝධ කරගත් අපගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ
උනාසෙ මේක භයානක ඉරණමක් කියලා අවබෝධ කරගත්තු නිසා තමයි උනාසෙ මේකේ නිදහස් වෙන මාර්ගය සොයාගත්තේ. ඒ නිදහස් වෙන මාර්ගය තුල අනුගමනය කරන කෙනාට මේ සංසාරයෙන් මැරෙන ඉපදෙන සසරින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළේ සවන් දීලා පමණක් අවසන් කරන්න නෙමෙයි. ධර්ම ශ්‍රවණේ වටිනවා. ඒක විමුක්ති මාර්ගයට අදාළ වන කාරණයක් ධර්ම ශ්‍රවණේ. ඒ නිවන් මගට ඒ නිවන් මඟ සම්පූර්ණ කරගන්න නම් ඒ අහන ධර්මය ජීවිතය තුළට ගලප ගන්න ඕන. ඒ ජීවිතයට ගලපා ගැනීමෙන් පමණමයි මේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමෙන් ප්‍රයෝජනෙ ගන්න වෙන්නේ. ඒකට පින්වත්නි නිකන් ඔහේ නිකන් කකා බිබී ඉඳලා ඔහේ නිකන් පාවි පාවි ඉඳලා හිතෙන හිතෙන දේවල් කර කර ඉඳලා මිනිස්සෙකුට ජීවිතේ ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න මාරේ. මිනිස්සෙකුට ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න නම් විශාල පෙරලියක් කරගන්න වෙනවා පින්වත් ජීවිතේ. ඒ පෙරලිය ඇති කරගන්න මිනිස්සයා තුළ තියෙන්න ඕනි නොපසුබට වීරියක්. ඉස්සරහට යන්න ඕන කියන මතේ මනුෂ්‍යයෙකුගේ හිතට යනතුරු මේ මාර්ගය වැඩෙන්නේ. එතකොට මනුෂ්‍යය තුළ දැඩි වීරියක් ඇති කරගන්න ඕන, දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි මම මේක සාක්ෂාත් කරගන්නවා යම් ප්‍රමාණයකින් හරි. යම් ප්‍රමාණයකින් හරි සාක්ෂාත් කරගන්නවා කියන මතේ නැත්තම් ඔබට මේ ධර්මයේ අහුනාට වැඩක් නැහැ. ඇයි ඒ? ඔබ අවබෝධ කරනවා කියන මතේ නැහැ. ඔබ අහනවා කියන මතේ හිටියට ඒක අවබෝධ කරගන්නවා කියන මතේ නෑ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුට පින්වත්නි මේ කුසලතාවය තියෙද්දි, ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන කුසලතාවය තියෙද්දි තමයි බොහෝ පිරිසක් මරණයටපත් වෙලා සංසාරේ අසරණ වෙන්නේ. පින්වත්නි ඔබට අද මේ කියා දෙන්න මම සූදානම් වෙලා පැමිණියේ බුදුරජාණන් වහන්සේ අපට අපේ ජීවිතේට වැදගත් වෙන කාරණා ටිකක් දේශනා කරපු ඉතාම රමණීය ඉතාම පුංචි බුද්ධ දේශනාවක් ගැන තොරතුරු ටිකක් මේ අනුශාසනාවෙන් ඔබට පහදා දෙන්න. පින්වත්නි මේ බුද්ධ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි නිපාතේ නීවරණ වග්ගයේට. පස්වෙනි නිපාත නීවරණ වග්ගයේ තියෙන දේශනා අතරින් එක දේශනාවක් තමයි අසමය සමය සූත්‍රය. අසමය සමය කියන වචනේ තේරුම වචන දෙකක් එතන තියෙනවා. අසමය සමය. අසමය සමය අසමය කියලා කියන්නේ නොකාලය. ඒ කියන්නේ කාලය නෙවෙයි කියන එකයි. නුසුදුසු කාලේ බැරි කාලේ කියන අදහස. ඒකට කියනවා අසම අසමය. ඊළඟට කියනවා සමය කියන්නේ කාලය. ඒ කියන්නේ පුළුවන් පුළුවන් කාලේ. සරලව කිව්වොත් බැරි කාලේ පුළුවන් කාලේ. සුදුසු කාලේ සුදුසු නැති කාලේ අසමය සමය. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් මේ මාර්ගය දියුණු කරගන්නේ මොන මාර්ගයේද? බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ. මේ ගුණධර්ම ටික ඇති කරගන්නේක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමන්ගේ ගුණධර්ම ටික දියුණු කරගන්නේක සීලය දියුණු කරගන්නේක ඊළඟට සමාධිය දියුණු කරගන්නේක ප්‍රඥාව දියුණු කරගන්නේක මේ සියලු දේවල් අපට බුද්ධ ශාසනය තුල දියුණු කරගන්න තියෙන දේවල්. ඒව පින්වත්නි ඉබේ දියුණු වෙන දේවල් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ මල්පාත්තියක් හැදුවොත් එහෙම ඒ මල්පාත්ති මල් වලට වඩා වේගයෙන් වැවෙන්නේ මොනවද? වල්. මල් වලට වඩා වේගයෙන් වල් වැවෙනවා. ඒ වගේ තමයි මිනිස්සුගේ ජීවිතවලත් වේගයෙන් වැවෙන්නේ
ගුණ නෙමෙයි නුගුණ දුෂ්ටකම් නපුරුකම් ඕනේ ඒ නිසා වීරියෙන් කරගන්න ඕන දේවල් ටික තියෙනවා වීරියෙන් කරගන්න ඕන දේවල් ටික තමයි ගුණ ධර්ම ටික හදාගන්න එක වල් පැලවලට බෙහෙත් දාන්න ඕනේ නැහැනේ පැලවෙන්න කියලා ඒව පැලවෙනවා වතුර නැතත් පැලවෙනවා පොහොර නැතත් පැලවෙනවා මේ මල් වල මල් හදාගන්න නම් සෑහෙන සෑහෙන වේසක් ගන්න වෙනවා හොඳට සාත්තු කරන්න වෙනවා හොඳට කලට වෙලාවට වතුර දාන්න වෙනවා හොඳට පොර දාන්න වෙනවා ඒ විටස් හොඳට කැප කිරීමකින් ඒක නඩත්තු කළොත් තමයි මල් පාත්තේ සරු වෙන්නේ ඒ වගේ තමයි පින්වත්නි මිනිස් ජීවිතයත් මිනිස් ජීවිතය හොඳට නුවණ වීරිය සිහි නුවණ කල්පනාව පාවිච්චි කරලා දැඩි වෙහෙසක් මහන්සියක් අරගෙන දැඩි කැපකිරීමක් කරලා නොපසුබට වීරියකින් මේ ගුණධර්ම ටික අපි ඇති කරගන්න ඕන. එහෙම නැතු ඉබේට මේවා කෙනෙකුගේ සීලයට ඉබේට ඇති වෙන්නේ නැහැ. කෙනෙකුගේ සමාධියක් ඉබේට ඇති වෙන්නේ නැහැ. කෙනෙකුගේ ප්‍රඥාව ඉබේ දියුණු වෙලා මොහුකුරා යන්නේ නැහැ. එහෙමනම් ඒවා ඒවා දැඩි කැපකිරීමකින් කළ යුතුයි. දැඩි වෙහෙසකින් කළ යුතුයි. දැඩි මහන්සියක් අරගෙන ආයාසයකින් කළ යුතුයි. ඒ විදිහට ආයාසයෙන් වෙහෙස මහන්සි වෙලා ඇති කරගත්තොත් ඒ ගුණධර්මවල ලාභය ප්‍රතිලාභේ පිට කෙනෙකුට නෙවෙයි. නේද? ඒක තමන්ට. තමන් ගුණ වැඩුවොත් ප්‍රතිඵලෙත් තමන්ට. තමන් හොඳට කුඹුර වැපුරුවොත් අස්වැන්න අස්වැන්න තමන්ට. ඒ වගේ ජීවිතේ හොඳට වපුර ගත්තොත් මොන වලින්ද? ගුණ ධර්ම වලින් අස්වැන්න තමන්ට. ආන් ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා මෙතන කාරණා ටිකක්. මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයෙකු මේ ගුණ ධර්ම ටික දියුණු කරගන්නට මේ මාර්ගය දියුණු කරගන්නට දැඩි වීරියක් අරගන්න ඕන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒවා ඒ නිසි අවස්ථාවට ඒ වීරිය පාවිච්චි කරලා ඒ දේ නොකළොත් එයාට පින්වත්නි ඒ අවස්ථාව ගිලිහෙනවා. ගිලිහිච්ච අවස්ථාවක් ආයි ඇදලා ගන්න පුළුවන්ද? ආයි ගන්න බෑ. ගිය කාලේ ආපස්සට ගන්න බෑ. ගෙවිච්ච කාලේ ආපස්සට ගන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සුදුසු කාලයේ එළඹිලා නම් ඒ එළඹුණු සුදුසු කාලයේ තුලයි මිනිස්සු නැගිටින්න ඕන. නැගිටින්න නැත්නම් ආයි නැගිටින්න අවස්ථාවක් නැහැ. මේක ඉතාම ලස්සන දේශනාවක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වීරිය කළාට ඒක නොසුදුසු කාලේ නම් කරන්නේ. ඒක නොකළ යුතු කාලේ නම් අනිසි කාලේ නම් ඒක නිසි කාලේ නෙවෙයි නම් එයා ඒ උත්සාහය කරන්නේ මේ ධර්ම මාර්ග දියුණු කරගන්නට. එයාට කොහොමවත් පින්වත්නි ඒ නොසුදුසු කාලය තුළ ප්‍රතිඵලයේ අත්විඳින්න බෑ කියනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අසමය සමය දේශනාව උන්වහන්සේ කරද්දි උන්වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර දෙවුරන් විහාරයේ. දවසක් උන්වහන්සේ මහා සංඝයාට සංගරුවනට කතා කළා. කතා කළා හිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව ගැන විස්තර කළා. උන්වහන්සේ දේශනා කළා පින්වත්නි මේ විදියට මුලින්ම පංචමේ භික්කවේ අසමයා පදානාය කතමංච පංච. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහන්නි කොච්චර වීරිය කළත් අනිසි කාලයක නම් ඒ කියන්නේ නොකල්හි නම් නොකාලේ නම් ඒ වෙරවීරිය දරන්න උත්සාහ කරන්නේ මාර්ගය දියුණු කරගන්න උත්සාහ කරන්නේ නොකාලේ නම් එයාට ඒකේ ප්‍රතිඵලය සාක්ෂාත් කරන්න බෑ කියනවා.
අන්නේ නොකල් ගැන නුසුදුසු කාලය ගැනයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එහෙමනම් බලන්න පින්වත්නි, මේ සමාජයේ බොහෝ මිනිස්සු ලක ලෑස්ති වෙන්නේ නිසි කාලයට නෙමෙයි, කල් ගියාට පස්සේ සුදුසු කාලය තුල වෙන වෙන දේවල් කර කර ඉඳලා ලාමක ලෞකික දේවල් පමණක් ජීවිතේ කර කර ඉඳලා රැස් කරන එක පමණක් කර කර ඉඳලා ඉඩකඩම් රකින්න එක පමණක් කර කර ඉඳලා වැටමායින් රකින්න එක පමණක් කර කර ඉඳලා නඩුහබ කියන එක පමණක් කර කර ඉඳලා කාලේ පෙන්නට පස්සේ වැඩි පටන් ගන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ පෙරහැර ගිහිල්ලා වැඩේ හරියන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ අන්නේ නුසුදුසු කාලය කියන්නේ මොන වගේ කාලද? මොන වගේ කාලද? ඒ කාලවල කොච්චර දත්තකට පෝට්ටු කරගෙන දැඟලුවත් කාටවත් මේකෙන් නියම අර්ථය, නියම ඵලය සාක්ෂාත් කරගන්න බෑ කියලා භාගතුන් වහන්සේ ශ්‍රාවකයාට කියනවා. උන්වහන්සේ දේශනා කරන මුල්ම කාරණේ තමයි ඉද බික්කවේ බික්කු ජින්නෝ හෝති ජරාය අභිභූතු අයම් බික්කවේ පටමෝ අසමයෝ පධානාය. පින්වත් මහණෙනි, යම් කිසි කෙනෙක් නාකි වුණාට පස්සේ, මේක වචනේ මොකද්ද? ජින්නෝ හෝති ජරා, වයස ගියාට පස්සේ. ඒ කිව්වේ තරුණ කාලෙත් ළමා කාලෙත් ඉවර වෙලා, තරුණ කාලෙත් ඉවර වෙලා, මැදිවියත් ඉවර වෙලා, ඊට පස්සේ බැරි ගැහෙනවා. ඇඟට හිතට බැරි ගැහෙන වෙලාව ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන එක තමයි ජින්නෝ වයස ගෙවිලා වයස අග්ගිස්සට ඇවිල්ලා. ජරාය අභිභූතෝ ජරාවෙන් මඩනා ලද්දේ වෙයි. ඒ කිවි නාකි උනේ වෙයි, නාකි වෙලා හොඳ කාලේ ගෙවිලා වයසට ගිහින් නාකි වෙලා ජරාවෙන් ජීර්ණී වෙලා පීඩා විඳින කාලේ එළඹෙනවා. එතකොට ඔන්න ලෑස්ති වෙනවා කියනවා, අනේ මමත් මරණයටපත් වෙයි නේද, අනේ මටත් මරණයටපත් වෙන්න වෙයි නේද කියලා මරණ බියෙන් තැති අරගෙන ඊට පස්සේ යව පටන් ගන්න ලෑස්ති වෙනවා මේ මාර්ගය මමත් දියුණු කරගන්න ඕන කියලා. ඒ මාර්ගය දියුණු කරගන්න වීරිය කරන්න ඕන කියලා සූදානම් වෙනවා. එසේ සූදානම් වුණාට භාග්‍යතුන් වහන්සේ අපට කියන අයම් බික්කවේ පටමු අසමය, මහණනියක අසමය. ඒ බ්ලාස්ටි වෙන්නේ පටන් ගන්න වීරිය උත්සාහ කරන්න පටන් ගන්න හදන්නේ අසමය, සුදුසු කාලේ නෙමෙයි කියනවා. එතකොට ඒක නොකාලේ, නොකල්හි නුසුදුසු කාලේ තමයි වැඩි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. එතකොට එහෙම පටන් ගන්න ලෑස්ති වුණාට ඒක වීරිය කරන්න ලෑස්ති වුණාට යාට හරියට මේ වැඩි කරගන්න බැරි වෙනවා. ඇයි? යාට පුළුවන් කාලේ කරගන්න තිබිච්ච දේවල් ටික පුළුවන් කාලේ මගහැරුණා. බැරි වුණා. බැරි ගැහුණට පස්සේ ඇඟට, කයට, මේ ශරීරයට, හිතට දුර්වලතාවය ඇති වුණාට පස්සේ, නාකි වුණාට පස්සේ, නාකි වුණා කියන්නේ පින්වත්නි දිරනවා කියන එක නේ. ජරාව කියන්නේ දිරනවා කියන එක. දිරනවා කියලා කියන්නේ මේ ශරීරයේ නිරෝගීකම නැති වෙනවා. නිරෝගීකම නැති වෙන්න ශරීරයේ පහසු නැති වෙලා යනවා. කිලින් කටින් ඉඳගෙන ඉන්න බැරි වෙනවා. එක ඉරියව්වකින් බොහෝ වෙලාවක් ඉන්න බැරි වෙනවා. කය දුර්වලයි. එතකොට හිත දුර්වලයි. භාවනාවකට වාඩි වෙලා පැය භාගයක් හමාරක් ඉන්න බෑ කිරියවකින් වයසට ගියට පස්සේ. හොඳට කල්පනා කරලා බලන්න ඔබ. එතකොට මේ තරුණ ශක්තිය තියෙන, ශරීර ශක්තිය තියෙන කාලය තමයි තරුණ විය පුළුවන් කාලය. ඒකේ වයස සීමාව ඔබ තීරණය කරන්න. මම කොහොමද මේක පටන් ගන්නෙ, කොතනින්ද කියලා. අවුරුදු 15 ද 16 ද 20 ද 25 ද කියලා. හැබැයි Tamanට පුළුවන් කාලේ වයස මුහුකුරා යන්න නොදී තරුණ කාලයේම මේ මාර්ගයේ දියුණු කිරීම ආරම්භ කළොත් එයාට පින්වත්නි වාසි වැඩි. එයා ජරා දීර්ණ ස්වභාවයට පත් වෙනකොට සෑහෙන වෙනසක්
आध्यात्मिक जीवित महा विप्लवयाकनीवरायटतीन हिना विला मरी बहु मिनिस् पिंगवत् मरी हिना विला सतुटिंग मरी प्रमोद मत प्रमुदित हितक उमया मनुष्यंट ने हेतु मनुष्य जीवित दीवन अन्े ओहे जीवत्ना कैब मेरुना ये जीवत्ला काल बील मेरीच मनसिंटी हिस्मरणीय शत्रुदायक मरणिशा बुद्धुजान वहांशिवदाल मेतन बट पुलवाली वायसटी अन्न कली मे जीवित मार्गे बुद्धुजान वहांस धर्म मार्गे दीवन करौर कौर वेहस महंसिवेन ओन वायसट की याट पश्य यम किसी पिंगवाटनी इक कर उत्साह करना भावना कर उत्साह करना इक हरियट आट करगन बरवीन दपे धन संहार मिनीसु वायसट की आट पुलवंकाली दंग हमी दंग पुलवंकाली दंग इन मे बन भावना करगन सी समाधानी कटे करगन क्या मेसुंट की मेसुंट की बट मेनुंट उलूट अन्े अने हाँनी हाँ नंकि ओ अपटक रही विलावकने मिगवा वेडती नो की इतने हेम के खाले मे वाल अवसंग पास मे वेड अवसंग पास इनाला मेनसु खल हेम कल दापकी खीट आप दी पुलवंकाले अम्मट की इवटे अम्म घनंगे आवने गिवाल वेड करगर गिवाल सुमी करगर हिटिया धरव अंट सलग सलग इडक बलागन नडूह बट्टिक की आगन हिटिया अवसाने अम्म हितांगे अवरुद हेट वितरी सील समाधान भावना करने तम हितागनी अब ये अम्म और पनासनम इवागेट पीली कावा इतने बल जीवित विश्वास तिब्बी मनवागेन ये अम्म संस्कार संस्कार अंगन विश्वास मे लिडवेन शारीरी कोई लिडवे मे शारीरी कोई विलावे उत्पल अंदक सीमा दानेसा बुधरजान वहांस देश नाकला मे शरीर शक्ति तीन काली मेक करगा उत्साह वायसट गिर करगा वीर कनस्ती विनोना या नियम काली तुल प्रयोजन प्रयोजनी दिन समार वायसट गि आट पास मूर पियोर शील गंड आवट पास ये मूर अभी थिंक धर्मशाल भी खनवाक वाड़ विनो ये बस उदे दी बस आहार वो मी आहार आहार इन आहार वो इतने अपने खाय दुर्वल कुटे शीत दुर्वल कुटे मे अपि दाने अपे शारी रेट विन दे कोई तरह अपहास मे जीवित अभी वायसे बस गतकरा कोई तरह लिडर होती है इतने जरावट पत्न पत्न मनुष्य की कायक दुर्वता पिरीयन पिरीयन मनुष्य लुकुद जीवित करगंड अवस्था लिन्ने बुद्रजा वहां शिवदाले को उत्साह वायसट गि मे मार्ग दीवन करगा भागवत वहां शिवदाले एक असमय एक नुसुदुसुकालेट वटिने का पिंगवत्नी भागवत वहां से देशना कर्ण दिवनि करुण गेन उन्नासि वदाल पुनच्च परं भिक्खवे भिक्खु व्याधितो होतु व्याधिना अभिभूत अयं भिक्खवे दुत्तु असमयो पादानाय पिंगवत् महानिनी यम किसी केनेक उत्साह करनवा नं लिड रोग वलट पत्तुनाट पस्से लिड रोग वलिन मडना लद्द मे शरीरयक् एति उनाट पस्से लिड रोग वलिन आतुर वेच्च शारीर कतिनाट पास उत्साह मट मे मार्गे दीवन करगंट तीन आना कोई तरह कील आतु यम किसी हंगी मति वेन्न पुल हेब पिंग ए हंगी मति उनाट आटे करगन पुल अंद बे अन्े कही बुधरजान हास वाल एक असमय एक मार्गे दीवन कर निशिकल गि इतने पिंगवती हितल बल जीवित मे इनम अभी काट पुदने मे की कथाव मे की कथाव जीवित काट उमाय मेक मटनांग वलांगुने मेक मटनांग अदालने की
කාටවත් කියන්න බෑ. ඇයි? මේ හැමෝටම මේ ජරාවට පත් වෙන ඉරණම ඉරණම අදාළයි. ලෙඩ රෝග අනේ මට නම් ලෙඩ රෝග හැදෙන්නේ නෑ. මට ඒ නිසා මේක කරගන්න ප්‍රශ්නයක් නෑ කියලා. කාටවත් පින්වත්නි තීන්දු తీරන ගන්න බෑ තමන්ගේ ශාරීරිය ගැන. අපි දන්නවද මේ ශාරීරියේ අභ්‍යන්තර මොනවද තියෙනවද කියලා? මොන මොන රෝග මේ ශාරීරියේ වැඩෙනවද අපි දන්නවද? අපි දන්නේ අපි උස්සන් උනාට පස්සේ රෝග ලක්ෂණ පහළ වුණාට පස්සේ අපි දන්නේ ආ දැන් මම ලෙඩෙක් කියලා. නේද? දැන් පිළිකාවක් වගේ හැදුනට පස්සේ ඕක උස්සන්න වෙනකන් දන්නේ නෑ. රෝග ලක්ෂණ පහළ වුණකොට ඔන්න දොස්තර මහත්තයා කියනවා දැන් බෑ. මෙයාට මේ රෝගී පැතිරිලා ඉවර දැන් ඉතින් ගෙදර අරන් ගිහලා කැමති දෙයක් කන්න බොන්න දෙන්න කියලා අතාරිනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ රෝග පීඩා ජීවිතේට අඩු කාලයක් තියෙනවා. ඒ තමයි තරුණ කාලය. නිරෝගිමත් ශරීරයක් තියෙන සුළුවෙන් හරි නිරෝගිමත්කමක් තියෙනවා තරුණ කාලය. සාමාන්‍යයෙන් වයසට ගිය කෙනෙකුට සාපේක්ෂව තරුණ කාලේ තරුණ කෙනෙකුට ලෙඩ රෝග බොහොම අඩුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන කියන ලෙඩ රෝග නැහැ කියන කතාව නෙවෙයි. ලෙඩ රෝග අඩුයි. ඒ කාලය තමයි නිසි කල. ලෙඩ රෝග වලට භාජනය වෙලා ඇඳට වන්නට පස්සේ අනිසි. ඒ කියන්නේ අසමය. එතකොට සුසුම් පොදක් පමණයි. කනගාටුවක් ඇති වෙනවා. අනේ මට පුළුවන් කාලේ මං මහන්සි වුණේ නෑ නෙව. අනේ මගේ ශරීරයේ මේ ලෙඩ රෝග හැදෙන්න කලින් මගේ ශරීරයේ මට මේ හොඳ කාලේ මට මේ ටික කරගන්න බැරි වුණානේ. මට හොඳට මේ බණ භාවනා ටික කරගන්න බැරි වුණානේ කියලා එතකොට යාට මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළේ රෝග පීඩා හැදෙන වෙලාවල් අපට කියන්න බෑ පින්වත්නි. ඒකට වයස භේදයකුත් නැහැ. සාමාන්‍ය පොදු සම්මතය තමයි මේ තරුණ කාලෝ ලෙඩ රෝග අඩුයි කියන එක. නමුත් ලෙඩ රෝග නැහැ කියන එක නෙවෙයි. එතකොට වයස කෙනෙකුගේ වයස මෝකුරා යන්ට යන්ට ලෙඩ රෝග අඩු වෙන්නේ නැහැ නේ. ලෙඩ රෝග වැඩි. ඉඳගත්තුත් නැගිටින්න බෑ. නැගිට්ටත් ඉඳ ගන්න බෑ. දැන් බොහෝ හැට තියෙන මේ බිමේ වාඩි වෙන්න බෑ. ඇයි? ලෙඩ රෝග. හන්දිපත් අමාරු නවන්න බෑ. මේව නැවෙන්නේ. ගෙවිලා. ඊට පස්සේ දිය වැඩි ආව. කොලෙස්ටරෝල් කියන්නේ පිළිකාවල්. ඉල්ලපට මේ ඊළඟට මේ ශරීර වෙන වෙන විවිධ රෝග. ඉතින් ඒ නිසා රෝග ආකාරයක් කියලා බුදුරජාන් වහන්සේ ශරීරය ගැන කියන්නේ රෝග වලින් පිරිච්ච කැදල්ලක් වගේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන ශරීරය ගැන. එතකොට මේ ශරීරයේ තියෙන රෝග ආබාධ පින්වත්නි භයානක රෝග තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රෝග තියෙනවා. ඒ භයානක රෝග හැදුනට පස්සේ බේරිල්ලක් නැහැ. දැන් මේ කාලේ බලනකොට මානසිකින්ට රෝගාබාධ වැඩි නේද? රෝග වැඩි, වසංගත රෝග වැඩි. කොයි වෙලාවෙ මේ ශාරීරික රෝගවලට බඳුන් වෙයිද කියලා කාටවත් අපි කියන්න බෑ පින්වත්නි. ඒ නිසා රෝගයකටපත් වුණාට පස්සේ භයානක රෝගයකටපත් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා එයාට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ඒ කාලේ බාධාවක් කිව්වා. ඒ නිසායි උන්වහන්සේ දේශනා කරන්නේ ඒක නොකාලයක් හැටියට. ඒ කියන්නේ අසමය. ඒක ධර්ම මාර්ග දියුණු කරගන්න නිසි කාලය නෙවෙයි කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඊළඟ තුන්වෙනි කාරණේ උන්වහන්සේ දේශනා කරනවා සංඝයාට. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි පුනච්ච පරම්බික්කවේ දුබ්බික්කෝ හෝති. දුස්සස්ස දුල්ලපින්ඩන්න සූකරං උංජේන පග්ගේන යාපේතුන් අයම් භික්කවේ තතියෝ අසමයෝ පධානාය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ මාර්ගය දියුණු කරගන්න වීරිය කරන්න සුදුසු නොසුදුසු කාලය, සුදුසු නැති කාලය තුන්වෙනි කාලය තමයි උන්වහන්සේ දේශනා කළා. දුබ්බිකෝති ආහාර පාන හිඟවිච්ච දුර්භික්ෂ කාලයක් ඉන්න පුළුවන් කියනවා. තොර දුර්භික්ෂ කාලාවට පස්සේ තමයි දුර්භික්ෂය කියලා කියන්නේ පින්වත් ඉර යම් රටක හරි පළාතක හරි වැස්ස නැති වෙනවනේ නේද? වැස්ස නැති වෙනකොට මේ ගොවිතැන්පත් පාළු වෙනවා. ගොවිතැන පාළු වෙන, කුඹුරු පාළු වෙන, වතුර නැති වෙනවා. එතකොට ආහාර පාන මොකද වෙන්නේ? ආහාර පාන හිඟ වෙනවා.
අන් ආහාර පාන හිඟවුනාට පස්සේ කියන දුර්භික්ෂයක් කියලා. ලංකා ඉතිහාසයේ 12 අවුරුස්සක් වැස්සේ නැති කාල තිබුණානේ. එතකොට ඒ කාලවල දුර්භික්ෂාව. ඒ කියන්නේ ආහාර පාන හිඟවෙනවා. වතුර හිඟවෙනවා. එතකොට මිනිසුන්ට ආහාර පාන අහිණිය තියෙනවා. කණ්ඩ බොණ්ඩ නැති වෙනවා. ඊට පස්සේ මිනිසුන්ගේ කේන්ද හැරි වෙනවා. ඊට පස්සේ මිනිසුන්ගේ ප්‍රධාන පස්සේ මොකද්ද? කෑම. ප්‍රධාන පස්සේ බඩගින්න. එතකොට මොනවා කරන්නත් ශරීරයට ආහාර ඕන. මේ භෞතික ශරීරය වට ගන්න නැතුව ශක්තිමත් මේ ඍජුව තියාගන්න ශක්තිය ලැබෙන්නේ මොකෙන්ද? කෑම බීම වලින්. කෑම බීම නොකයිට උදාස් වන අතර. එතකොට ඒක එබඳු කාලයක් ආවොත් භාගතුන් වහන්සේ දේශනා කරන දුර්භික්ෂ සමයවල දුර්භික්ෂ කාලවල කොච්චර කිව්වත් මාර්ගයක් දියුණු කරන්න කියලා ඒක නිසි කල නෙමෙයි කියනවා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කියන කරුණ කොයිතරම් සුන්දරයිද. එතකොට මිනිස්සෙකුට මේ අවස්ථාව ගිලිහෙන ධර්ම මාර්ගයේ දියුණු කරගන්න වීරිය කරන්න අවස්ථාව ගිලිහෙන්න හේතු වන කරුණ තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකින්ට කියන දෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කළේ එවැනි දුර්භික්ෂ කාලාවට පස්සේ දුස්සස්ස වගා ආදී කුඹුරු ගොවිතැන් ආදී හේන් වගේ දේවල් මොකද වෙන්නේ? ඒවා නැසී වෙනසී යනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදා දුර්ලභ පින්ඩම් ආහාර හිඟ වෙනවා. ඒක භික්ෂුන් වහන්සේට පමණක් නෙමෙයි. භික්ෂුන් භික්ෂුණී කතාවක් මේකේ නෑ. භික්ෂු භික්ෂුණී වුණත් උපාසක උපාසිකා වුණත් මේ වගේ කාලයකට මිනිස්සුකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් එයා ඒ කාලය තුළ උත්සාහ කරන් දැන් උත්සාහ කළාට මේ මාර්ගය දිනු කර ගන්න ඕන කියලා. එවැනි දුර්භික්ෂාපන්න ආපදාපන්න කාල පරිච්ඡේදවල මිනිස්සෙකුට ආධ්‍යාත්මික දියුණුවක් දිනුවකට වරම් නැහැ කියනවා. ඒක නිරර්ථක උත්සාහයක් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මේ මාර්ගය දිනු කර ගන්න අපට බාධා තියෙනවා. ඒ බාධා වලින් මිනිස්සෙක් බේරිලා මේ බාධා වලින් ගැලවිලා මනුෂ්‍යයෙකුට මේ කරගන්න අවස්ථාව ලැබෙන එක ජීවිතේ කොයිතරම් වටිනා දෙයක්ද නේද? කොයිතරම් වාසනාවන්ත දෙයක්ද? කොයිතරම් පිනක් තියෙන ඕනද මේක දිනු කරගන්න? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි තුන්වෙනි කාරණේ. වීරිය කළාට ඒ වීරිය දිනු කරගෙන මාර්ගයේ දිනු කරගෙන මේ ධර්මාවබෝධී කරා යන්නට ඒ දුර්භික්ෂාදිය පවතින කාල පරිච්ඡේද සුදුසු කාලේ නෙමෙයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ හතරවෙනි කාරණේ තමයි පුනච්ච පරම් භික්ඛවේ බයං හෝති අටවි සංකප්පෝ චක්ක සමාරුහුල්ලෝ ජනපදා පරියායන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි තවත් නුසුදුසු කාලයක් තියෙනවා. කොච්චර උත්සාහ කළත් මේ මාර්ගයේ දියුණු කරගන්න බාධා වෙන වීරිය ඇති කරගන්න බැරි වෙන නුසුදුසු කාලයක් තමයි උන්වහන්සේ දේශනා කරනවා. මේ බය ඇති වෙන කාල තියෙනවා කියනවා. මෙතන උන්වහන්සේ පැහැදිලි කරන්නේ සොරුන් වනවැදුණු සොරුන් ඉන්න සොරබියෙන් ඇලලී ගිය කාල පරිච්ඡේද අනාගතේ උදා වෙන්න පුළුවන්. සුරු බෝ වෙනවා කියන ගුණධර්ම නැති මිනිස්සු වැඩිපුර බෝ වෙනවා කියන එකනේ. මිනිස්සු දුස්සීලි වෙන්නේ මොකද වෙන්නේ? මිනිස්සු බොරු කියනවා වැඩි වෙනවා. මිනිස්සු දූෂිත වැඩ කරනවා වැඩි. මිනිස්සු අනාචාරය හැසිරෙනවා වැඩි. මිනිස්සු හොරකම් කරන වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මිනිස්සු ගුණධර්ම වලින් හේදිලා යනවා. ගුණධර්ම නැති වෙලා යනවා. ගුණධර්ම නැති වෙන්න මිනිස්සු දූෂිත වෙනවා, දුෂ්ට වෙනවා, නපුරු වෙනවා. අකෘතඥ වෙනවා. හොරු ඉන්නවා කියන්නේ සමාජයක හොරු බෝ වෙලා කියන්නේ. සමාජයක කුඩුකාරයෝ බෝ වෙලා කියන්නේ. සමාජයක මේ බේබදු මිනිස්සු බෝ වෙලා කියන්නේ. ඒ සමාජයේ දූෂිතයි කියන එකයි. ඒ කියන්නේ ඒ සමාජයේ දුස්සීලයි. ගෙදරක දොරක් වහගෙනවත් ඇතුළේ ඉන්න බැරි නම් මිනිස්සෙකුට කාන්තාවකට ඒ සමාජේ පිරිහිලා එළියකට පහළට බහැලා තනියෙන් පාරක යන්න බෑ. ඉන්න කාරියේ තියෙන චේන් එක අදාගෙන යනවනම් ඒ සමාජෙ පිරිහිලා
පිරීලාන්තිනේ මිනිස්සුන්ගේ ගුණධර්ම. එතකොට බස් එක යනකොට පර්ස් එක වරකම් කරනවා නා. පිරීලා තියෙන්නේ මිනිස්සුන්ගේ සිල්වත්කම. මිනිස්සු දුෂ්චරිතවත් වෙලා දුරාචාරයට වැටිලා. ඉතින් එතකොට ඒ වගේ මිනිස්සුන් ගුණධර්ම පිරිහිලා පිරීලා මිනිස්සු හොරකම් කරන්න පටන් ගත්තොත් හොරබියක් ඇති වුණොත් මරබියක් ඇති වුණොත් එවැනි කාලයක් උදා වුණොත් බුදුරජාන් වහන්සේ වදාළ කෙනෙකුට කොයිතරම් උත්සාහ කරන්න හැදුවත් මේ මාර්ගය දියුණු කරගන්න සුදුසු කාලය එම කාලේ නෙමෙයි කියනවා. ඒක ඇත්තනි පින්වත් බුදුරජාන් වහන්සේ මේ කියන කාරණේ කොයිතරම් සත්‍යයක්ද බලන්න. ප්‍රායෝගිකව ගත්තොත් මනුස්ස සමාජයක පලාන්තක රටක මේ ඒ වගේ බයක් ඇති වුණොත් සොර බයම නෙමෙයි වෙන බයක් ඇති වුණොත් එයාගේ මානසිකත්වය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් වෙනවානේ. ආධ්‍යාත්මික පැත්තට හිත නැඹුරු කරගන්න බැරි වෙනවා. ඇයි? ඊට වඩා භයානක ප්‍රශ්නයක් සමාජයේ තියෙනවා. දැන් පහුගිය කාලවල අපි දන්නවා අර අන්තවාදී කණ්ඩායම බෝම්බ පිපිරෙව්වා. ඒ කාලේ මිනිස්සු බයෙන්නේ විදිහ හිටියේ. කොච්චර බයෙන්ද හිටියේ? පාර යන්න බයයි. පන්සලකට යන්න බයයි, සිල් ගන්න බයයි. රෑ වෙනකොට බයයි. එතකොට විශාල මේ ත්‍රාසයක් මුළු රටේම පැතිරුණා. ඒ කාලේ. ඉතින් ඉබ්බන්දු බයක් සමාජය තුල පැතිරලා යනකොට මිනිස්සුන්ට වෙන දෙයක් ගැන හිතන්න අවස්ථාව නැහැ. ධර්මාර්ගය දිනු කරගන්න ඕන කියන ඒ නිදහස් චින්තනය, ඒ නිවහල් චින්තනය ඇති වෙන්නේ. ඒකට බොහෝම සෞම්‍ය වටපිටාවක්, සානදායක වටපිටාවක් තුලයි කෙනෙක් මේ මාර්ගය වඩන්න යෝග්‍ය වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ සොර බයක් ඇති වෙනවා, සොර බියක් පැතිරිලා යනවා නම් මිනිස්සු බය ගෙහි ගෙහි ඉන්නේ. ඒ හොරකම් කරන්න එන මිනිහා මේ හොරකමට විතර නෙවෙයි ඉන්නේ. හොරකම් කරගන්න බැරි වුණොත් මිනිහා මරලා හරි අරයි යනවා. බෙල්ල කපලා හරි අරයි යනවා. ඒක තමයි හොරාගේ ස්වභාවය. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ එවැනි බයක් සමාජයේ තුල තිබුණොත් එබඳු සමාජයක ජීවත් වෙන මිනිසියෙකුට භාගතුන් වහන්සේ වදාලා මේ මාර්ගයේ දිනු කරගන්න උත්සාහ කරනවා කියන එක අසමයෝ සමය නෙවෙයි. ඒ කිවි ඒකත් නිසි කල නෙවෙයි කියනවා. එතකොට ඒ අවස්ථාවවත් පින්වත්නි අහිමි වෙලා ගිහිල්ලා ඒක සුදුසු කාලේ නෙවෙයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට පස්විනි කාරණේ පැහැදිලි කරන මේ විදිහට පුනච්ච පරම් භික්කවේ සංඝෝ බින්නෝ හෝති සංකේ කෝපන භික්කවේ බින්නේ අඤ්ඤමඤ්ඤං අක්ඛෝසංච හොಂತಿ අඤ්ඤමඤ්ඤං පරිභාසාච හොಂತಿ අඤ්ඤමඤ්ඤං පරික්කේපාච හොಂತಿ අසමඤ්ඤං පරිවංජනංච හොಂತಿ. දීර්ඝ විස්තරයක් බුදුරජාන් වහන්සේ ඒ කාරණේ ගැන කියනවා. උන්වහන්සේ කියන අවසානයේට පින්වත් මහණනි යම් කිසි කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න බාධාවක් වෙන තවත් කාලයක් තියෙනවා. ඒකත් නිසි කාලය නෙමෙයි කියනවා. සුදුසුක් සමය නෙමෙයි කියනවා. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සංඝෝ බින්නෝති සංඝයාගේ අසමගිය. ඒ කියන්නේ සංඝයා අසමගි වුණොත් ඒ අසමගි වෙලා ඉන්න තාකල් අනිත් ශ්‍රාවක පින්වතුන්ට මේ මාර්ගයේ හරියට දිනු කරගන්න බෑ. ඇයි ඒ? සංඝය අසමගි වෙලා. මේක බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා තවදුරටත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සංඝයාගේ අසමගිය කියලා කියන්නේ මහණෙනි ඔවුනොවුන් පැති බෙදිලා කාණ්ඩවලට හැදිලා පක්ෂවලට බෙදිලා උනා ඒ සංඝය අක්ඛෝසංචෝන්ති හොඳට බැනගන්නවා. දැන් අද කාලේ මේක නැද්ද? අද කාලේ බලන්නකෝ ටීවී වලින් කොච්චර මිනිස්සු එක එක ජනමාධ්‍ය වලින් මේ පෞද්ගලික මාධ්‍ය වලින් මේ සමහර මේ Facebook වගේ දේවල් වලින් මේ සංඝයා භික්ෂුන් වහන්සේලා බෙදිලා එක එක හිස් දේවල් මුල් කරගෙන කිසිම තේරුමක් නැති දේවල් වලට වාද කරගන්නවා. අනවශ්‍ය වාද. ධර්මයේ පිවිතුරුව තියෙද්දී මොන වාදයක්ද? මේක වාද කරන්න දෙයක් නැහැ. ධර්මයේ සම්බන්ධයෙන් වාද නැහැ. තියෙන්නේ නිහතමානීව සරණ ගිහින් අවබෝධ කිරීමක්.
එතකොට කවුරු හරි වරෙන් වාතයට කියලා කියනවා නම් පින්වත්නි වාද කරන්න ලෑස්ති වෙන්න එපා. ඇයි? මේක වාද කරන්න නෙමෙයි මේක තියෙන්නේ අවබෝධ කරන්න. දැන් අද වැඩිපුර වෙන්නේ මේ ජනමාධ්‍ය සමහර මාධ්‍ය වලින් වැඩිපුර වෙන්නේ වාද කරනවා. අරද කොහොමද මේක කොහොමද කියලා වාද කරනවා. ඒතර මේක වාදයක් නෑ. භික්ෂුන් වහන්සේලා වුණත් දෙපැත්තට බෙදලා වාද කරන්න ගත්තොත් ඒ වාදයෙන් අවසානයේ මොකද්ද වෙන්නේ? මිනිස්සුත් බෙදෙනවා. මිනිස්සු තමන්ගේ රුචිකත්වය අනුව ඒ සංගයාගේ පැති ගන්නවා. අපි කැමති අසවලාට කියලා අපි ඒගොල්ලන්ට එකතු වෙනවා කියලා ඒ පැත්තට එකතු වෙනවා. අපි කැමති අසවලාට කියලා ඒ පැත්තට එකතු වෙනවා. ඊට පස්සේ බෙදුණු සමාජයක්. බෙදිලා ඊට පස්සේ ඕනෝන් වාද කරගෙන ඊට පස්සේ මැරලා යනවා. ඒ බඳු සංගයාගේ භින්නතාවය, ඒ කියන්නේ බෙදීම මේ ගිහි සමාජයට සුබදායක නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බෙදිච්ච ගම මොකද වෙන්නේ? ඊට පස්සේ කටවල් ඇවිස්සෙනවා. භාගතුන් වහන්සේ වදා අක්කෝ සංචොන්ති, ඒ අය උන් එකතුලා බැන ගන්නවා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළ අඤ්ඤමඤ්ඤං පරිභාසචා, ඔවුනවුන්ට බැන ගැනීමෙන් පමණක් නතර නොවේ මහණනි. මොකද වෙන්නේ? පරිහාසාච, තර්ජනය කරගන්නවා. බලාගනි කළොත් මෙහෙමයි කියලා, මෙහෙමයි කරන්නේ කියලා තර්ජනය කරගන්න, තර්ජනාංගුලිය දික් කරන්නට ලෑස්ති වෙනවා. අන්න බෙදුණු සමාජයේ සංඝය අතර, සංඝය බෙදුණත් එහෙමයි, මිනිස්සු බෙදුණත් එහෙමයි, මේ ලක්ෂණ පහළ වෙනවා. ඊට පස්සේ තර්ජනය කරගන්න, ඕනෝන් තර්ජනය කරගන්න පටන් ගන්නවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළංකානේ තමයි විරුද්ධ ජනයා එකට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ විරුද්ධව එකතු වෙනවා. විරුද්ධ වෙලා එකිනෙකාගේ පැති ගන්න පටන් ගන්නවා. ඒ අය පිරිවරා ගන්න පටන් ගන්නවා. ඒත් මිනිස්සුත් බෙදෙනවා. මිනිස්සුත් අර මතවලට වැටෙනවා. මිනිස්සුත් කාණ්ඩවලට වැටෙනවා. දැන් අද සමාජයේ මේ මිනිස්සු බෙදලා ඉන්නේ පක්ෂවලට. හොඳම උදාහරණේනේ. පක්ෂවලට බෙදලා ඊට පස්සේ පක්ෂවලින් ඒගොල්ලෝ රණ්ඩු වෙනවා, කෝලහල කරගෙන වාදවිවාද කරගන්නවා. අපි මේමයි, උඹලා මේමයි, අපි මේමයි, උඹලා මේමයි කියලා ඔවුනුන් වාද කරගන්නවා. අවසානයේ මිනිස්සුන්ට වාදයක් විතරයි ලැබිච්ච දෙයක් නැහැ. හිස් වාද. තමන්ට ලැබිච්ච දෙයක් නැහැ, රටට වෙච්ච දෙයක් නැහැ. අන්තිමට හිස් වාද ටික විතරයි. බුදුරජාන් වහන්සේ වදාළ යම් කිසි පිරිසක් බෙදුනොත්, ඒ කියන්නේ එතන අසමගී, එකට සාමූහිකව ඉන්නවා කියන්නේ එතන දියුණුවේ රහස. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විදිහට සංඝයා සමාජයේ බෙදුනොත්, ඒ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ මිනිස්සුත් බෙදෙනවා කියලා. මිනිස්සුත් විරුද්ධව ඒ පිරිවර ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අප්පසන්නාචේව නප්පසී දන්ති, අප්‍රසාදයෙන් ඉන්න අයට පැහැදෙන්න ඉඩ නැහැ කියනවා. යම් කොටසක් අප්‍රසාදයෙන් ඉන්නවා නම් ඒගොල්ලෝ පැහැදෙන්න ඉන්න එපා ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලෝ පහදින්නේ නැහැ කියනවා. පසන්නානංච ඒකච්ඡාන අඤ්‍යතත්තං හෝති, පැහැදිච්ච අයගේ පැහැදීම වෙනස් වෙනවා කියනවා. ඒතර පැහැදිච්ච අයගේ පැහැදීම වෙනස් වෙන සංගයාගේ පැවැත්ම ප්‍රධාන වශයෙන් බලපානවා. සංගයාගේ සමගිය, සංගයාගේ භාෂණීය, සංගයාගේ කල්කිරියාව බලපන්න නැද්ද? බලපානවා. ඒතර නොපැහැදුනන් අයගේ පැහැදීමටත්, පැහැදිච්ච නැති අයගේ පැහැදීමටත් සංගයාගේ සමගිය පළවෙනි සාධකය. ඒකනේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සුකෝ සංගස්ස සාමග්ගී. ඒ කියවේ සංගයාගේ සමගියමයි සැපය. සමග්ගානන් තපෝසුකෝ. ඒ සමගිය වෙච්ච අයගේ තපස තමයි සැපය. විමුක්ති පිණිස බලපාන්නේ. ඒතර අසමගි වෙලා මේක කරන්නේ අසමගි වෙලා කරගන්න බෑ. ඒතර පින්වත්නි මේ මෞස සමාජයේ, ගිහි සමාජයේ ගිහියම් බෙදෙනවට වඩා භයානක ඉරණමක් වෙනවා සංගයා බෙදුනොත්. සංගයා විවිධ මතවලට බෙදුනොත්, විවිධ මතපල කරන්න ගත්තොත්, වාදිවාද කරගන්න ගත්තොත්, රණ්ඩු සරුවල් කරගන්න පටන් ගත්ත ඒකින් වෙන හානිය ගිහි සමාජයට, ඒ හානිය පින්වත්නි සුළුපටු එකක් නෙවෙයි. ඒතර සමාජයේ දැන් කොච්චරනම් මිනිස්සු ඒ වගේ බෙදිලා
සංගියා බෙදීම නිසා මිනිස්සු ඒ පැති අරන් කොච්චර නම් සංගියා නින්දා අපහාස කර ගන්නවද? ඒක සමහත සංගියාටම නින්දා අපහාස කර ගන්නවා. සංගියාගේ බෙදීම නිසා මිනිස්සුත් ඒ පැති අරගෙන සංගියාට බයිනවා. ඒතර සංගියා බේද වුණා කියන්නේ මහා අකුසල් කන්දක් මිනිස්සුන්ට රැස් කරන්න පාර ගැපුවා වෙනවා. එහෙම නෙවෙයි වෙන්න බෑ මේ රටේ. විශාල ප්‍රශ්න හදාගෙන තියෙනවා විහිං. හැබැයි ඒව ප්‍රශ්න නෙවෙයි. මේ තමන්ගේ මාන්නකාරකමට, උඩඟුකමට, උද්දච්චකමට, ලාමක අදහස් නිසා ඇතිකරගත්තු දේවල්. ඉතින් ඒ නිසා සංගයාගේ අසමගිතාවය දැන් බලන්න. සංගයාගේ අසමගිතාවේ බරපතලකම හොඳට පේන උදාහරණයක් තමයි අර කොසඹෑ නුවර සිද්ධිය. කොසඹෑ නුවර සිද්ධිය හොඳ උදාහරණයක්. කොසඹෑ නුවර විනේ ධර්මදර විනේදර කියලා භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් හිටියනේ. ඒ දෙනම් ඒ දෙපිරිසේ කාණ්ඩ දෙක අතර ආරවුලක් ආවා. ඒ ආරවුල ඇති වුණේ සුළු දෙයක් මුල් කරගෙන මහ දෙයක් කරගත්තට. අද සමාජයේ ස්වභාවයේගෙන පුංචි දෙය හැබැයි මහා ලොකු දෙයක් කරගෙන මිනිස්සු. ඒ වගේ වුණා. අර එක ධර්මදර භික්ෂුන් වහන්සේ ඒ කණ්ඩායමේ මහතර නමක් වැසිකිළියට වැඩලා වතුර චුට්ටක් ඉතුරු වුණා බාල්දියේ. ඉතින් ඒක දැක්කට පස්සේ අර විනේදර භික්ෂුන් වහන්සේලාගේ පැත්තේ මහතර නමක් ඒක විනේ විරෝධී කියලා මතයක් ඇඳුවා. ඊට පස්සේ ඒක විනෝද දිනවිය කියලා අර පැත්තෙන් වාද කරන්න ගත්ත. මේ පැතුන් වාද කරගන්න පටන් ගත්ත. අන්තිමට මහා රණ්ඩුවක්, මහා කෝලහලයක්, මහා අසමගියක් ඇති වුණා. දෙපැත්තට බෙදුණා. හැබැයි එතන වාසියට හිටි දායකයෝ බෙදුන්නේ නැහැ. මේකේ හොඳ පණිවිඩයක් පින්වත් සමාජයේ දෙනවා. සංගයා බෙදුණා දෙපැත්තට බෙල බැනගත්තා. දෙපැත්තට බෙදලා වාද කරගත්තා. එතකොට මිනිස්සු බලාගෙන ඉන්න මිනිස්සු බෙදුන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ කාරංචල උන්වහන්සේ මැදිහත් වෙලා මේ දෙපිස දෙපැත්තට බෙදිච්ච සංගයා සමගි කරන්න අවවාද අනුශාසනා කළා. ඒ කළාට පස්සේ ගානකට ගත්තේ නෑ. බුද්ධ වචනේ ගණන් ගත්තේ නෑ. භාගතුන් වහන්සේ තුන් සැරයක් අනුශාසනා කළා, ගණන් ගත්තේ නෑ. උන්වහන්සේ පිට වෙලා වැඩියා පාර්ලිය වනයේට. ඊට පස්සේ දැන් සංගයා බෙදිලා දැන් පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත ගියාට පස්සේ මේ ගිහියු මිනිස්සු දායකින් එක මතයක හිටියා. දැන් ඒගොල්ලෝ එක මතයක ඉඳලා දැන් මේ පිණ්ඩපාත ගියාට පස්සේ දැන් ඒ දායක දායිකාව ඒ පිරිස කිව්වා, ඔබ වහන්සේලා අපි අමනාපයක් නැහැ. හැබැයි ඔබ වහන්සේලා සමගි වෙලා කලින් හිටියා වගේම සමගි වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා සමා වර්ගන එනතුරු අපින් බත් නැහැ කිව්වා. දුන්නේ දානේ. ඒ දුන්නේ ඇත්තේ අමනාපේ නිසා නෙවෙයි. මේක විසඳන්න ඕන නේද? ඔබ වහන්සේලා මුලින්ම සමගි වෙන්න කිව්වා. සමගි වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ගන්න කිව්වා. එතෙක් බත් නැහැ. ඊට පස්සේ සමගි වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිලා සමා වර්ගන ආවට පස්සේ තමයි දානේ දුන්නේ. එතකොට ඒ අසමගි වුණාට පස්සේ මිනිස්සු කොච්චර අසරණ වෙනවද බලන්නකො. මිනිස්සුන්ට දන් හැන්දක් හරියට පැහැදීමේ බෙදා ගන්න ඉඩ නැහැ. බණ ටිකක් අහගන්න විදියක් නැහැ. කොච්චර ප්‍රශ්න ඇති වෙනවද? ඊට පස්සේ මිනිස්සු එක එක කණ්ඩායම් හදා ගන්න, මිනිස්සු ඒ පැති ගන්නවා. මිනිස්සු ඊට පස්සේ මිනිස්සු සංගයාට බයිනවා. මිනිස්සු උපහාස කරලා පෞරස් කර ගන්නවා. ඒ නිසායි බුදුරජාන් වහන්සේ වදාළේ සංගයාගේ බිඳීම, සංගයාගේ අසමගිය ඇති වෙලා තියෙනවා නම් යම් සමාජයක, ඒ සමාජය තුළ කෙනෙකුට ධර්ම මාර්ගය ඇසිරෙන්න අමාරුයි. ඒක බාධාවක්. ඇයි? එහෙන් මෙහෙන් හැම පැත්තෙම ඇහින්නේ නොයෙක් ආකාරي කතන්දර. ධර්ම මාර්ග දියුණු කරගන්න අවශ්‍ය කරන උපදේශන ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා අපැහැදිච්ච අයගේ පැහැදීමට බලපානවා. ඒක පැහැදිච්ච අයගේ පැහැදීම රඳව ගන්න, පැහැදීම රඳව ගන්නත් අර අසමගිය බලපානවා. ඒතොර පැහැදීමක් නැති වුණොත් පින්වත්නි මේ ගිහි සමාජයට මොකද වෙන්නේ? ඒ අයගේ කුසල් නැහෙනවා. කුසල් දියුණු වෙන්නේ නැහැ. තියෙන කුසල් නැහෙනවා. ඇයි? ඒකට සංඝයාගෙන්
සංගයාගෙන් ආධාරයක් නැහැ. සංගයාගේ අසමග නිසා අර ගිහි අයගේ ආධ්‍යාත්ම දියුණුවට උපකාර නැහැ. ඒ අසමගිනි. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා අයම් භික්කවේ පංචමෝ අසමයෝ මහණනි මේක ධර්ම මාර්ගයේ තුල උත්සාහ කරන්නට වීර්ය කරන්න නිසි කාලේ නෙමෙයි කිව්වා. එතකොට පින්වත්නි මේ ඔබට අද කියා දුන්නේ ඊටාම වටිනා ධර්ම කාරණාවක්. ඉතින් අපිත් මේවා හොඳට මේ ටික සවන් දීලා අපේ ජීවිතෙත් පින්වත්නි සියලු දේවල් අපි කල් දාන ලෝකෙක දැන් මේ සමාජේ බොහෝ පිරිසු කල් දාන්න ලැස්තිලා ඉන්නේ වැඩ. නමුත් ධර්මයේ හැසෙන කල් දාන්න එපා. ඒකෙන් අවාසිය ආපස්සට තමන්ට ඉන්නේ. වැඩක් කළ දැම්මා වගේ නෙමෙයි. ධර්මයේ හැසිරෙන එක ධර්ම මාර්ගය දිනු කරගන්න එක වීරිය කරන එක සිල්වත් වෙන්න උත්සාහ කරන එක සමාධි දිනු කරගන්න උත්සාහ කරන එක ගුණධර්ම ටික දිනු කරගන්න උත්සාහ කරන එකට ඔබ පසුබට වුණොත් ඒකේ අවාසිය ඒකේ ආදීනවේ ඔබම කරගහ ගන්නට ලෑස්ති වෙන්න. ඉතින් ඒ නිසා ජීවිතේ මොහොතින් මොහොත මොහොතින් මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසාම පින්වත්නි අපි ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නිරන්තරයෙන් සීකරන්න. ඊළඟට අපේ ශරීර ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ලෙඩ වෙන ස්වභාවය මම ඉක්මවල නැහැ කියලා හිතන්න. ඒ නිසා වහවහ අප්‍රමාදව මේ ධර්ම මාර්ගයේ හැසිරිලා ජීවිතයේ සරණක් ඇතුව පිහිටක් ඇතුව අනාත්ම නොවි මරණයටපත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඔබ හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි අද බෞද්ධ රූප වාහිනිය ඔස්සේ මේ විකාශනය කළ උතුම් සද්ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ ගොඩවෙල පොල්ගහවෙල පදිංචි සාම විනිසුරු විශ්‍රාමික පොලිස් පරීක්ෂක WM කරුණාරත්න මහත්මයා සහ විශ්‍රාමික හෙද අධ්‍යක්ෂක RMW මණිකේ ඒ වගේම රත්නායක මහත්මිය ඒ වගේම පුතා මෝක්ෂ සහ ලේලිය ඕසදී ඒ වගේම කුරිය පුත්ත පොතුහැර පදිංචි RM සෝමාවති මහත්මිය දැනට අසනීප තත්වයෙන් සිටින මෑණියන් වහන්සේ ඇතුළු දූ දරු පිරිස විසින් තමයි මේ දායකත්වයේ දරන්නේ. ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකයේ ඥාතීන් සිහි කරලා ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීමට. බෝගම්ව බෝයගනේ විසු RM අප්පුහාමි පියාණන් වහන්සේ ඒ වගේම එච්චේ උක්කුවම්මා මෑණියන් වහන්සේ ඈගල්ල වදාකඩ විසු WM ගුණරත්න බණ්ඩා පියාණන් වහන්සේ WM ඩිංගිරියම්මා මෑණියන් වහන්සේ ඒ වගේම කුරී පොත්ත පොතුවර විසු EM සිරිසේන එක නායක ඒ වගේම RM සෝමාවති මහත්මියගේ ස්වාම පුරුෂයා ඇතුළු පවුලේ සහලේ මිය පරලෝකයේ සියලුම ඥාතීන් සිහිපත් කරගෙන ඒ අයට මේ පින් අනුමෝදන් කරමු. ඒ සහලේ ඥාතීන් පින් අනුමෝදන් වෙලා සැපවත් වේවා සුවපත් වේවා සසර දුක් වලින් නිදහස් වේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා බෞද්ධ මාධ්‍ය ජාලේ ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු විනායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට ගෞරවනීය සේක ආනන් වහන්සේට ඒ වගේම බණ්ඩාරවෙල පොතුහැර මණ්ඩාවෙල පොතුහැර පදිංචි TB රත්නායක සොහොවිරාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එංගලන්තේ පදිංචි RMG බී රත්නායක සොහොවිරාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම COVID-19 උදුරෙන් විපතටපත් වෙලා තියෙන සියලුම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා කියලා ආශිර්වාද කරන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩල වලට සියලු දෙනාටමත් පුනරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියලා ආශිර්වාද කරමින් ඒ කොරෝනා වසංගත උදුරෙන් හැම දෙනාටම ආත්මෙදී නිරෝගී සම්පත් ලබා ගැනීමට
वासना शक्ति ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ රැස් කරගත්තු පින දෙවියන්ටත් පින් පඳුරක් වේවා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කරුණාගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පරිගත කළ දේශනාව පවත්වා වදාළ පූජනීය දේවාලයේගම විනීත පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් ඇත්කන්ද රාජ මහා විහාරස්ථානයේ පරිගත කළ මෙම දේශනාවලි මාඩ පත්වනවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.